හෙළ එළිය කියන වචනවල තියෙන්නේ සුදු පාට එළිය නොත් දවල ආලෝකය කියන තේරුම. බුදුහාඳුරෝ එළිය කියන වචනයට පාවිච්චි කරලා තියෙන උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදී ආලෝකෝ කියන වචනය. උන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම ඒ ප්‍රථම ධර්ම දේශනාවේදී හඳුන්වලා තියෙන්නේ ආලෝකෝ උද්දපාදි කියලා. ආලෝකේ උදා වුණා කියලා. බුදුහාඳුරෝ ලෝක කියන වචනේ පාවිච්චි කළේ අද අපි පාවිච්චි කරන තේරුම නෙවෙයි. අපි ලෝකය කියන්නේ අපි බාහිරව තියෙන ලෝකය ගැන. බුදුහාඳුරෝ ලෝකය කියලා පාවිච්චි කළේ අපේ අභ්‍යන්තරයේ තියෙන ලෝකය ගැන. ඒ ලෝකය කියන්නේ අපේ චිත්ත ලෝකය. චිත්ත රූප වලින් හැදෙන ලෝකය. බුදුහාඳුරෝ කියන විදිහට අපි හැබෑ වශයෙන්ම අත්දකින්නේ අපේ ඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් දකින අපෙන් බාහිර තියෙන ලෝකෙ නෙවෙයි. අපේ හිතේ දැනෙන අපේ අභ්‍යන්තරයේ තියෙන ලෝකෙ. ඒ අර්ථයෙන් ගත්තාම ආලෝක කියන වචනයෙන් කියවෙන්නේ ඒ ලෝකේ නෑ කියන තේරුම. එන්නේ ඒ ලෝකේ අත්මිදිම කියන තේරුම. දැන් රෝග්‍ය කියන්නේ ලෙඩ තියෙනවා කියන තේරුම දෙන වචනයක්. ආරෝග්‍ය කියලා කියන්නේ ලෙඩෙන් මිදිච්ච බව, මිදුණු බව, ලෙඩ නැති බව කියන වචනයක්. විරුද්ධ අර්ථය දෙන වචනයක්. ඒ වගේ ආලෝකෝ කියන වචනේ කියන්නේ ලෝකේ මිදීම කියන තේරුම දෙන වචනයක්. වෙන විදියකින් කියනවා නම් ලෝකෝත්තර භාවය හඳුන්වන වචනයක්. ලෝකෝත්තර භාවය කියන්නේ ලෝකයෙන් උත්තර වූ, එතෙර වූ කියන තේරුම. ලෝකේ මිදුණ. ලෝකයෙන් මිදුණ කියන වචනේ අදහස් කරන්නේ ඒ ලෝකේ මවන චිත්තරූපේ මිදීම කියන අදහස. චිත්තරූප මවනයි කියන්නේ. චිත්තරූප මවනයි කියන්නේ හිතනවා කියන එක. බුදුහාඳුරෝ බුද්ධත්වයෙන් පස්සේ නගාපු ප්‍රථම උදානයේදී පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ බුදු වෙච්ච වෙලාවේදී සිද්ධියත් හාස්කම්ම තමයි චිත්තරූප ලෝකේ මිදෙන්න පුළුවන් වීම. විනෝදයකින් කියනවා නම් අපේ හිත තුළ චිත්තරූප මැවීම නැතර වීම. චිත්තරූප මැවෙන්නේ අපේ සිතිවිලි වලින්. එයින්ද චිත්තරූප මැවීම මිදීම කියලා කියන්නේ හිතන ක්‍රියාවෙන් අත්මිදීම. හිතන ක්‍රියාව නැතර වීම. හිතන ක්‍රියාව සකස් වීමට පාවිච්චි කරන වචනය තමයි සංකාර කියලා කියන්නේ. සකස් කිරීම කියන තේරුම දෙන වචනයක්. එයින්ද බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම දානයේදී හිතන ක්‍රියාව නතර වුණායි බුද්ධත්වයේදී කියන අදහස පැහැදිලි කළේ විසංකාර ගතං චිත්තං කියලා. චිත්තරූප සකස් කිරීම නතර වුණා. ඒකට එක හේතුවක් මොකද්ද? බුද්ධ භාවයට පත්වීම කියලා කියන්නේ සත්‍ය අවබෝධයට පත්වීම. පාලියෙන් බෝධීති කියලා කියන්නේ ඇත්ත අවබෝධ වේ කියන තේරුම් දෙන ක්‍රියාපදයක්. බුද්ධ කියන්නේ ඒ ක්‍රියාපදයෙන් හදාගත්ත අතීත කෘදන්ත පදයක්. ඒ කියන්නේ ඇත්ත අවබෝධ වූ. බුද්ධෝ කියලා පාලියෙන් කියන්නේ ඇත්ත අවබෝධ වූ තැනැත්තා කියන තේරුම් දෙන වචනයක්. බුදුහාඳුරුව ඒ සත්‍ය අවබෝධයට පත් වේ, ඇත්ත අවබෝධ වීමට පත් වේ. බුද්ධත්වයට පත් වීමේදී. ඒ ඇත්ත මොකද? මං කලින් කිව්වා අපි ඇත්තක් කියලා දකින්නේ මායාවක්, ඉතින් මැවිච්ච රූප ටිකක්. ඒක හරියට හිත කියන කණ්ණාඩියේ පේන ඡායාරූප වගේ.
අපි කන්නාඩියක් ඉස්සරහට ගියාම අපිට පේනවා කන්නාඩිය අපේ අස් කන්නාඩිය ඇස්සේ අපි ඉන්නවා කියලා. ඒ වුණාට ඒ පේන්නේ මායාවක්. ඒ වුණාට ඒක ඇත්තක් වගේ පේන මායාවක්. ඒ මොකද ඒ මායම් පෙන්නු කරන්නේ අපිම තමයි. ඒ ඉන්න රූපය අපි මිසක් වෙන කෙනෙක්ගේ රූපයක් නෙවෙයි. ඒ වුණාට ඒක ඇත්තක් නෙවෙයි, පරම ඇත්තක් නෙවෙයි. ඒ පරම ඇත්ත අවබෝධුණාට පස්සේ වෙන දෙයක් තමයි හිතේ ආලෝකයේ සුදු පාට වීම. රාග කියන්නේ පාලියෙන් පාට කියන තේරුම දෙන වචනයක්, වර්ණ කියන තේරුම දෙන වචනයක්. අද අපේ මනෝකාය කියන ඕරායක දකින කැමරා වලින් පේනවා අපේ හිතේ විවිධ හැඟීම් ඇති වෙනකොට ඒ හිතේ යන ඕරායකේ පාට අපේ මනෝකාය කියන ඕරායකේ තියෙන පාට වෙනස් වෙනවා. තරහා ගියාම එක පාටක්, මෛත්‍රී කරුණා හැදෙනකොට තව පාටක්, ආදී වශයෙන් වර්ණවත් වෙනවා. ඒ සියලු වර්ණයන් නැති වෙනයි කියලා කියන්නේ නැති එතන නැති මොකුත් නෙවෙයි. අද විද්‍යාඥයෝ පිළිගන්න තියෙනවා අපි අත්දකින්න හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ විශේෂ ශක්තිය. ඒකට කියනවා එනර්ජි කියලා. අද භෞතික විද්‍යාවේ න්‍යායක් වශයෙන්, සිද්ධාන්තයක් වශයෙන් පිළිගන්න තියෙනවා මේ ශක්තිය කියන, එනර්ජි කියන විශේෂ ශක්තිය ඇති කරන්න පුළුවන් දෙයක් වත් නැති කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි කියලා. The energy can neither be created nor destroyed කියන සිද්ධාන්තය තමයි ඉංග්‍රීසියෙන් කියවේ. ඒක නිසා හිතේ පාට නැති වෙනවයි කියන එක පරමාර්ථයෙන් ගත්තාම පාට නැතිවීමක් නෙවෙයි තියෙන්නේ. අතුරුදහන් වීමක්. නැති වෙන්නේ නැහැ. ඒ අතුරුදහන් වීම සිද්ධ වෙන්නේ හිත සුදු පාට වීමෙන්. හෙළ එළිය කියන්නේ සුදු පාට එළිය කියලා මම කියවනේ. හිත සුදු පාට වෙනවා කියලා කියන්නේ සියලුම රාග කියන වර්ණ එකට එකතු වෙලා. අද විද්‍යාවෙන් ඔප්පුලා තියෙනවා සූර්යාලෝකයේ සුදු පාටයි. ඒ සුදු පාට සූර්යාලෝකයේ හැදෙන්නේ සියලුම වර්ණ එකතු වෙලා. ඒ හින්දා සූර්යාලෝකයේ තුල කිසිම වර්ණයක් පේන්නේ නැහැ. හැබැයි සූර්යාලෝකයේ වර්ණ නැත්තේ නැහැ. සියලු වර්ණ එකතු වෙලයි සූර්යාලෝකය හැදෙන්නේ. ඒ නිසා මේ පරම ඇත්ත කියන එක ඇත්තකුත් නෙවෙයි නැත්තකුත් නෙවෙයි. නිවන කියන්නේ ඒකයි. නිවන කියන්නේ ශූන්‍යත්වය, මොකුත් නැහැ. හැබැයි නිවන අත්‍ය නිබ්බුති කියලා බුදුහාඳුරු කියන්නේ නිවනත් කියන එක තියෙනවා. ඒක ඇත්තක්. ඇත්තක් වුණාට එයි කිසිම ඇත්තක් නැහැ. එයි තියෙන නැත්තක් විතරයි, ශූන්‍යත්වයක් පමණයි. මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයකින් ආලෝකයේ එළිය, එළිය කියන්නේ ඇත්ත අවබෝධ වීම සිදුවෙච්ච ජාතිකර තමා සිංහල බෞද්ධයෙක් කියලාද අපි කියන්නේ. ආදි කාලයේ හැඳින්වෙන්නේ හෙළයන් කියලා. හෙළ කියන වචනේ තියෙන එළ කියන්නේ, එළ බඩු කියන සුදු පාට. සුදු පාට ජාතිය. ඒ සුදු පාට ජාතිය හැදිලා තියෙන්නේ සියලුම වර්ණ එකට එකතු වෙලා. වෙන විදිහකින් කියනවා නම් ඒ ජාතියට පදනම් වෙලා තියෙන්නේ මෛත්‍රියේ, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මතු කරන බුද්ධ දර්ශනයෙන් නොවේ බෞද්ධ දර්ශනය. ඒ දර්ශනය අද ලෝකෙට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ මොකද අද විවිධ වර්ණවලින් ලෝකේ ભેද බින්න වෙලා තියෙනවා. සංස්කෘත භාෂාවෙන් වර්ණ කියන්නේ එක එක වර්ගවලට, කුලවලට. ශාස්ත්‍රීය වර්ණය කියන්නේ රජකම් කරන කුලය.
සුද්‍රවර්ණය කියන්නේ සේරම කැතිකිලි වැසිකිලි සෝදන මේ කාර්කම් කරන කුලය. ඒගම තම වෙළඳාම් කරන කුල ඇතිබන ගෝචන් කරන කුල ඇතිබන. මේ විදියට අපේ ලෝකෙ ප්‍රධාන කොටස් දෙකකට වර්ණ වශයෙන් බෙදිලා තියෙනවා. 1991 සෝවියට් සමූහාණ්ඩව බෙද වැටෙන කලින් ලෝකය කණ්ඩායම් දෙකකට බෙදිලා තිබුණා. රුසියා ප්‍රමුඛ කණ්ඩායමයි ඇමරිකා ප්‍රමුඛ කණ්ඩායමයි කියලා කණ්ඩායම් දෙකකට. ඒ දෙක අතර නිතරම සීතල යුද්ධයක් තිබුණා. දෙගොල්ලම පරමාණු එකතු කළා. දෙගොල්ලම ඕනෝම විනාශකාරී සූදානම්කින් හිටියේ. හැබැයි බණ්ඩාරනායක මැතිණිය බලයට ඉන්න කාලේ ඒ වර්ග දෙකට නෙබෙලිච්ච ජාතීන් එකට එකතු වෙනවා. නෙබෙලි ජාතීන්ගේ සංගමයක් කියලා සංගමයක් හදාගත්තා. ඒ වුණාට ඒ සංගමය දැන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමට විතරක් තියෙනවා. තාමත් ඒ කණ්ඩායම එක තියෙනවා. රුෂාව හිතෙනවා, රුෂාව නෙවෙයි, ද රුෂාවේ නායකයා වෙන පුටින් දැන් හිතෙනවා රුෂාව තමයි ලෝකයේ තියෙන බලගතුම ජාතිය. ඒක ඇත්තක් තියෙනවා. ඒක නිසා ලෝකයේ ඉන්න උසස්ම ජාතියත් රුසියන් ජාතික කියලා හිතනවා. ඒ හින්දා පුටින් විරුද්ධයි බටහිර කාරණය විවිධ රටවල්. එයා කැමති රුසියානු කාරණය වෙනවා නම් රටවල්. ඒක පැහැදිලිව පේනවා පුටින් ජනාධිපතිතුමා යුක්‍රේනය ආක්‍රමණය කළ ආරම්භ කළ යුද්ධයෙන්. එයාට ඕන කරන්නේ යුක්‍රේන් අය සියල්ලම රුසියානු කරණයට ලක් කිරීම. ඓතිහාසික වශයෙන් යුක්‍රේන් රුසියාවෙන් කොටසක් නිසා ඒක ඉදිරියට ඒ දිවිරි පැවති යුතුයි කියන අදහස් තියෙනවා. ඒ හින්දා රුසියාවේ නම් කොටසක් ජනතාවගෙන් රුෂියා පැත්තට හැරිලා තියෙනවා. විශාල පිරිසක් බටහිර පැත්තට හැරිලා තියෙනවා. හැබැයි මේ පුටින් ආරම්භ කරපු යුද්ධය නිසා ඒක අපේක්ෂා භංගත්වයට පත් වෙන යුද්ධයක් ආරම්භ කළේ. එයාගේ අපේක්ෂා මොකද්ද? මුළු යුක්‍රේනෙ රුසියානු කරණය කිරීම. අන්තිමට වෙන්නේ මොකද? ඒ යුද්ධයේ හින්දා බටහිරට පැනලා ගිය ආරක්ෂා පතා, සහනීය පතා පැනලා ගිය අය බටහිර කරණය අගය කරන්න පටන් ගන්නවා. බටහිර කරණයට යුක්‍රේනයේ පත් වෙන ඉඩ තියෙනවා. හැබැයි ලෝකයට අවශ්‍යලා තියෙන්නේ ඇමරිකන් කරණයවත් රුසියන් කරණයවත් නෙවෙයි. සාමකාමී සහජීවනය. නෙමෙලි ජාතීන්ගේ ප්‍රතිපත්තිය වෙලා තිබුණේ සාමකාමී සහජීවනය. ලෝකයේ විවිධ ජාතීන් තියෙනවා. හැබැයි ඒ සියලුම ජාතීන් එකම මනුස්ස වර්ගයට අයිති. ඒකීයත්වය තුළ පවතින විවිධත්වය. ඩයිවර්සිටි ඉන් යුනිවර්සිටි කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඔය තත්ත්වය. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථය පිළි අරගෙන විවිධ ජාතින් එක්ක, විවිධ සංස්කෘතින් එක්ක, විවිධ ආගම් එක්ක, විවිධ දර්ශන එක්ක අපිට එකට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර අය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට කැමති, සමහර අය මාක්ස්වාදයට කැමති, සමහර අය ලෙනින්වාදයට කැමති, සමහර අය සමාජවාදයට කැමති, සමහර අය ලිබරල්වාදයට කැමති. ඒ වගේ එකිනෙක මතහත්තර තියෙනවා. එක වළක්වන්න බෑ. විවිධ පුද්ගලයන් අතර විවිධ මතභේද තියෙනවා. ඒ වුණාට විවිධ පුද්ගලයන්ට එකට එන්න පුළුවන්කම තියෙනවා.
අන්නේ විදිහට පුළුවන් වෙන සාමකාමී සහජීවනයේ ජීවත් වෙන සමාජයක් ගොඩනගන බල වේගයක් ලංකාව මුල් කරගෙන පහළ වෙයි කියලා මතයක් කාලය තිස්සේ පවතිනවා. ඒ මතේ ක්‍රියාත්මක කරන තව මතයක් තියෙනවා. බෙලිකල් නගොස් ජීවසේන කෙනෙක් පහළ වෙලා ජීවසේන කෙනෙක් ලෝකේ නායකයෙක් පහළ වෙලා මේ ලෝකය එකම පාලනය කරතර ගැනීම කියලා. සමාන විශ්වාසයක් තියෙනවා නැවත රාවණා කෙනෙක් පහළ වෙලා මේ ලෝකය එකට එකමුතු වෙයි කියලා. එකම දර්ශනයකට. ඒ කොයිද වෙතත් අද සිද්ධේගෙන යන ක්‍රියාවලියෙන් පැහැදිලි වෙනවා මුළු ලෝකයේම හෙළ එළියෙන් සුදු පාට ආලෝකයෙන් ජීවත් වෙන සුදු පාට ආලෝකයෙන් කියන මං කිව්වෙ බෞද්ධ දර්ශනයෙන් පදනම් කරගත්ත සමාජයක් බිහි වෙයි කියලා. ලංකාව හිටපු ඇමරිකන් ලේඛකයෙක් අතෝසි ක්ලාක් ගේ නවකතා පොතක තියෙනවා 1950 වෙනකොට ලෝකයේ සියලුම ආගම අසුදාන් වෙලා බුද්ධාගම විතර තිරුණයි කියලා. ඒක කියන්නේ බුද්ධ දර්ශනය විද්‍යානුකූල දර්ශනයක්. ඒ වගේම මුළු සමාජයේම එකට එකතු කරන්න පුළුවන් දර්ශනයක්. කුල ભેදයෙන්, ජාති ભેදයෙන්, වර්ණ ભેදයෙන් තොර දර්ශනයක්. පිළිනුගන්න දර්ශනයක්. එයින් නිකුත් වෙලා තියෙන එකට පදන වෙලා තියෙන්නේ මං කියන්නේ හෙළ එළියකින් සුදුපාට එළිය. ඒ එළියෙන් ආලෝකමත් වෙච්ච සම්ප්‍රදාය තමයි අපි හෙළ සම්ප්‍රදාය නැහෙන හෙළ ආර කියලා කියන්නේ. ආර කියන්නේ සම්ප්‍රදාය. රාවණා කියන්නේ සූර්ය රා කියලා හඳුන්වන්නේ කාලේ. රාකේනකින් සූර්ය හඳුන්වනවා. රාවණ රාවණ කෙනකින් සූර්ය සූර්ය වංශය කියන වර්ණ හඳුන්වනවා. ආලෝකයේ සුදුපාට. ඔය අදහස දෙන්නේ. ඒ නිසා රාවණා යුගයක් බිහි වෙන්න පිරමිති දැන්ට පහළ වෙලා තියෙනවා. දේශේන කෙනෙක් හෝ රාවණා කියලා පුද්ගලෙක් නෙවෙයි. ඒ දේශේන දර්ශනේ රාවණා දර්ශනේ ක්‍රියාත්මක වෙන සමාජයක් ලෝකේ බිහි වෙන්න ඉඩ තියෙනවා. ඒකට පෙරලියක් වශයෙන් කාස්ප පිරවීමක් තමයි යුක්‍රේන යුද්ධයෙන් සිද්ධ වෙන්නේ. පුටින් යුක්‍රේන ආක්‍රමණය කළේ යුක්‍රේනයේ රුසියානු කරුණයට ලක් කරගෙන මුළු රුසියාවම. ඒවන්ට අන්තිම සිද්ධි වෙන්නේ රුසියානු කරුණයට ලක් නොවීම, බටහිර කරුණයට අහුවීම. අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? රුසියානු කරුණය, බටහිර කරුණය දෙකම, ඇමරිකානු කරුණය දෙකම එකට සම්බන්ධ වෙලා අලුත් දර්ශනයක් ලෝකෙට බිහි වෙන්න පුළුවන්. අපි කවුරුත් එකම ජාතියේ මිනිස්සු කියලා පිළිගන්න සමාජයක්. එක එක අයගේ විවිධත්වයේ තියෙන බව පිළිගන්න සමාජයක්. අනිත්‍යයේ ආගම් වලට, දේශපාලන දර්ශන වලට, අදහස් වලට ගරු සැලකිල දක්වන සමාජයක් බිහි වෙන්න පුළුවන්. කාටත් සාමකාමීව සහවේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් බිහි වෙන්න පුළුවන්. ඒ සමාජයේට ආලෝකයේ සපයන දර්ශනයට අපි කිට කියන්න පුළුවන් හෙළ එළිය කියලා. සුදුපාට ආලෝකයක් කියලා. දැන් තියෙන වර්ණවත් ආලෝකයක්. මාක්ස්වාදය කියන එක වර්ණයක්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන තව වර්ණයක්. ලංකාවට බලවත්ම හානියක් වෙලා තියෙන්නේ ওই බටහිර ප්‍රජාතන්ත්‍රවාදය. බටහිරමින් ගත්ත පක්ෂ දේශපාලන ක්‍රමය. අද රට වර්ගවලට, කොටස් වලට කැඩලා බිඳලා බෙන් වෙලා ඕනෝන් කුලා කාගන්නේ
ජනතාව කුලල් කාගන්න දේශපාල පක්ෂවලට බෙදලා මේ දේශපාල ක්‍රමය නිසා ඒ නිසා ඔය දැන්ට පවතින දේශපාලන ක්‍රමය මුළුමනින්ම අහෝසිය යුතු යුගයක් උදා වෙලා තියෙනවා අර හෙළ සම්ප්‍රදාය තියෙන මහා සම්මත ක්‍රමය මහා සම්මත කියන්නේ මහා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන උතුම් කියන එක මහා පුරුෂය කියලා කියන්නේ බුදු කෙනෙකුට බෝසත්ත්වයට මහා පුරුෂයන් කියලා කියන මහා කියන්නේ ශ්‍රේෂ්ඨ අද ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ සම්මතයට උනේ මේ රටවල් පාර්ලිමේන්තුවේ ගෝවියන්ගේ කම්කරුගේ නූගතුන්ගේ දුප්පතුන්ගේ ධනපති බංග වේවා දුප්පතලා ජය වේවා කුලහීනයන්ට ජය වේවා කුලෝතින් බංග වේවා කියන මාක්ස්වාදයේ අනුව ගිය සමාජයක් අද බේද බිඳුලා තියෙනවා මේ සියල්ලම එකට ජීවත් වෙන්න ඕනේ කුලෝතුන්ගුත් ඉන්න ඕනේ කුලහීනුත් ඉන්න ඕනේ කම්කරුණුත් ඉන්න ඕනේ ගොවියනුත් ඉන්න ඕනේ ධනපතිරුත් ඉන්න ඕනේ බදු ගෙවෙන අයත් ඉන්න ඕනේ ධනපති බංග කරන්න නෙවෙයි රටක් දියුණුවට තියෙන භෞතික වශයෙන් ධනපතින් වැඩි කරන්න ඒ මුණානම් රටේ ධනෙ වැඩි වෙනවා බටහිර සමාජවාදයක් බාරගත්තේ හින්දා කියන්නේ නැෂනලයිස් කියන එක වස්තුව ජනයා ජනසතු කරනවා කියලා හිතන් ජනතුල තියෙන මොකද්ද දේශපාලකෙන් ටික දෙනෙකුගේ මඩිය තර කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා අද හැම සන්තාවක්ම පාඩු ලැබෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ ධනපති ටික හිටියනම් ලැබෙන ආදායම් සම්පූර්ණ නැතිවලා තියෙනවා. බස් ව්‍යාපාරේ වෙන වෙන ව්‍යාපාරික හිටියයි. ඒගොල්ලන්ට තමයි ධනපති කියලා කිව්වේ. ඒකෙන් බස් ටික අරගෙන ජනතු කළා. අද මොකද කරන්නේ? බලේ ඉන්නේ දේශපාලකයන්ගේ අතකොළ බවට පත් වෙලා තියෙන ඒ ව්‍යාපාර. ධනපති හිටියා නම් ඇමරිකන් කායට ඉංග්‍රීසිට යටත් වෙලා පාලයකට තෙල් කම්පැනි තිබුණා නම් අදත් බදු ගෙවෙන රටට අද කෝටි ගාණක් ණය වෙලා තියෙන්නේ ජනිත කරපු ඒ ආයතන මේන් පැහැදිලි පේනවා අද සුදු පාට එළියක් වැටලා තියෙනවා ඔය වර්ණ වලින් අඳුර වෙච්ච ඇස් හරින්න පුළුවන් වෙන විදියට ඒ නිසා හෙළ ආර්ට පදනම් වෙච්ච හෙළ එළිය බෞද්ධ දර්ශනයේ තියෙන ලෝකෝත්තර දර්ශනය ලෞතුරා දර්ශනය අද ලෞකික ලෝකෝත්තර ව්‍යාකාරයෙන්ම දියුණු වීම සඳහා ආර්ය සම්පන්නින් තමයි භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා යොවේන තරුණ පිරිසක් ඉන්න බව අද පැහැදිලි වුණා ජනමාධ්‍යවලින් බාලයන් පිරිසක් හැදිගෙන බව පේනවා අද විවිධ රූපවාහිනි තරගවලින් ඉදිරිපත් වෙන ලාබාලයන්ගේ ඒ නිසා නුදුරු අනාගතයේදී මේ සුදු පාට එළිය පදනම් කරගත්ත සමාජයක් මුළු ලෝකේ පුරාම පැතිරෙන්න තියෙනවා. ඒකේ පිරිනිමිත්තක් තමයි යුරෝපයේ තියෙන ලොකුම රට වෙන යුක්‍රේනය රුසියානුකරණය කරන්න පුටින් ආරම්භ කරපු යුද්ධය අන්තිමට පොස්සක් බවට පත් වී කලෙයිතන කළුත්ත ලෝකෙටම අවබෝධන තත්ත්වයක් උදාවීම. ඒක සුදු පාට එළියක් ලෝකෙට වැටීමක් ලෙස සලකන්න පුළුවන්. ඒ
එළිය සපයන කෝෂ්ඨාගාරයක් බවට පත්වෙන්න පුළුවන් ඓතිහාසික හැකියාව තියෙන භෞතික හැකියාව තියෙන ලංකාවට. කාන්දන් අඩුම රට, ගුරුත්වාකර්ෂණය අඩුම රට, පොළොවට වර වෙන ගතිය අඩුම රට, උපාදාන ශක්තිය අඩුමයි ඉන්න රට, රාතන් වාසයලා වැඩිම ගානක් ජීවත් වෙච්ච රට ලංකාව. ඒ උන්වහන්සේලා ඇති කරපු හිතේ සැහැල්ලු බව, ඒ සැහැල්ලු ගතිය, බිම්බ බරගතිය අඩු ගතිය අදත් ලංකාව තියෙන බව නාසා ආයතනය 2002 ලෝකෙ පුරා යවපු චන්ද්‍රිකාදී එකෙන් තේරුම් ගන්න තියෙනවා. ගෙරටි මැක් දිහා බලන්න. ලෝකේ ඔය කාන්දම් අඩු, ගුරුත්වාකර්ෂණ අඩු, බිම්බර ගතිය අඩු බරක් ලංකාව. ආත්මාර්ථකාමීත්වය හැබැයි ක්‍රියාත්මක වශයෙන් බලකොට ආත්මාර්ථකාමී වැඩිම ඉන්න රට, දේශපාලක ඉන්න රට ලංකාව. ඒ වුණාට තාමත් අපේ ගම්වල ඒ අපේ හෙළ ආර, හෙළ සම්ප්‍රදාය, හෙළ එළිය විනාශ නොවී පවතින බව ටිකෙන් ටික ලෝකයාට හෙළි වෙන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ නිසා හැම කළු වලාකුළු රිදි රේඛාවක් තියෙනා වගේ මේ ලෝකයේ ගත කරන අඳුරු යුගයේ රිදි රේඛාවක් හෙළිබිමින් වැටෙන්න පුළුවන්කම තියෙනවා.